ජයගම ශ්‍රී ලංකා රත්නපුරට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 26 27 රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම සුගත් හේවාපතිරණ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක. විශේෂයෙන්ම එළඹෙන මැයි දිනේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමී කඳවුර මෙහෙවන කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දිනයට සහභාගී වෙන්නත්, ඒ මැයි දිනය සාර්ථක කරන්න අපගේ දායකත්වය ලබා දෙන්නත් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ විදියට අපි තීන්දුව කරා. අපට දැනගන්නට ලැබෙන ආරංචි අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි කැම්බල් පිටියේ නැමැති පිට්ටනිය එහෙම නැත්නම් ක්‍රීඩාංගණය තෝරාගෙන තියෙන්නේ. අනෙකුත් පිළිගත් නොපිළිගත් සියලුම දේශපාලන පක්ෂ තෝරාගෙන තියෙන්නේ පාරවල් දිගේ එහෙම නැත්නම් මහා මාර්ගවල තමන්ගේ මැයි දින රැලි පවත්වන්න. ඉතින් අද මීට අවුරුදු 3-4කට කලින් අර දැවැන්ත ගෝල්පේස් ක්‍රීඩාංගණය පුරවපු පොදුජන පෙරමුණට අදටත් ආත්ම ශක්තියක් තියෙනවා, කැම්බල් පිටිය පුරවන්න තරම් ජනපදනමක් තියෙනවා කියලා. ඉතින් ඒ ජනපදනමට දිගින් දිගටම සහයෝගය දුන්නු දේශපාලන ව්‍යාපාරයක් විදියට අපිත් තීන්දුව කරා. මේ රටේ බිහිවෙච්ච අසහාය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා මෙවර මැයි දිනය සමරන්න. ඇත්තටම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එනකොට මම ආවේ ගාලු මෝදර පිට්ටනිය ප්‍රදේශයේ ඉඳලා, අර අරගල භූමිය තිබිච්ච තැන ඉඳලා. මේ අරගල භූමිය ඉදිරිපිට එහෙම නැත්නම් අර ගෝඨාභය ජනාධිපතිවරයා අරගල කරන්න වෙන් කරපු බිම් කඩ එහෙම නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාව ඉඳලා ඉස්සර තිබුණේ තනි තාප්පයක්. මතකනම් මේ මගේ වයසේ ඇයට එහෙම නැත්නම් මට වඩා වැඩිමල් ඇයට අපි ඉස්කෝලේ යන කාලේ පරණ පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පහු කරගෙන එනකොට තිබුණේ තනි තාප්පයක්. මේ තාප්පේ අතරින් පතර තිබුණේ හමුදා සෙබළු හිටපු මුරකුටි. මොකද ඒක පිටිපස්සේ තිබුණේ ගුවන් යුද හමුදා මූලස්ථානය. මේ යුද හමුදා මූලස්ථානයේ තිබුණු තැන අකුරගොඩට ගෙනල්ලා එතන ජාතියන්තර මට්ටමේ ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් ඉදි කරලා ආයෝජකයෝ ගෙනල්ලා තමයි අද මෙතන විශාල සුවිසල් හෝටල් ඉදි වෙලා තියෙන්නේ. ඉන්දියාව මෑත කාලේ කරපු දැවැන්තම ආයෝජනය කරලා ඊයේ දවසේ වෙනකොට ICT රත්නදීප කියලා දැවැන්ත හෝටල් සංකීර්ණයක් බිහි වෙලා තියෙනවා. ඊට කලින් චීන ආයෝජනය ඇති වෙලා තියෙනවා ශැංග්‍රිලා හෝටල් සමූහයත් එක්ක. මේ වටේ පිටේ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. මේ සංවර්ධනයේ නියමුවා තමයි මහින්ද රාජපක්ෂ. දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ ඒ ජීවිතය ආරම්භ කරන පවුල් ජීවිතේ දරුවා ලැබෙන පවුල් සෞඛ්‍ය සේවිකාව ඉන්න මධ්‍යස්ථානයේ සිට මැරෙන මොහොත දක්වා ඒ අවසාන කටයුතු සිද්ධ කරන සුසාන භූමිය කනත්ත පවා අලංකාර ස්ථානයක් බවට පරිවර්තනය කරන දැවැන්ත සංවර්ධන වැඩසටහනක් මහින්ද මහත්තයා අරගෙන ගියා. අපි දැක්කා ඊයේ පෙරේදා ඉරානයේ ජනාධිපති ඒබ්‍රහීම් රයිසි මැතිතුමා ඇවිල්ලා විවෘත කරනවා උමාවයේ ජලාශය. හැබැයි මේ ජලාශයට මුල්ගල් තිබ්බේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා එතන හිටියේ නැහැ. ICT හෝටලය ආරම්භ කරන්න ආයෝජකයා අඬගහලා ගෙනල්ලා මුල්ගල තිබ්බේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. එතන මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියත් නොහිටියත් අපි පාරට බැස්ස මොහොතේ ඉඳලම දකිනකොට අපිට දකින්න ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ තියෙන සංවර්ධනය. මේ රටේ හිටපු කම්කරු ජනතාවට පමණක් නෙමෙයි සමස්ත රටවැසි ජනතාවටම ජීවත් වීමේ අයිතිය ලබා දුන්න නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයෙන් දෙන දේශපාලන ව්‍යාපාරය, දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඉතින් ඒ නිසා මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් සමග මේ මැයි දිනය සමරන්න අපි ගත්ත තීන්දුව රටේ ජනතාවත් අනුමත කරાવી. මොකද යුද්ධය පමණක් නෙමෙයි සංවර්ධනයත් මේ රටට ගෙනල්ලා මේ රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්න ගත්තා උත්සාහය විවෘත කෙරුණු කුමන්ත්‍රණ හරහා එතුමා පරාජයට පත් කරපු එකේ ප්‍රතිවිපාක තමයි අපි අද මුණ දෙන්නේ. ඒක නිසා මේ වැටුණු අවස්ථාව එදා පොදුජන පෙරමුණට පහර දීලා පොදුජන පෙරමුණේ පමණක් නෙමෙයි ඒ අය සමග සිටි
පොදුජන පෙරමුණත් එක්ක සමාන්තර දේශපාලනයක නිරත වෙච්ච බොහෝ දෙනෙක්ගේ නිවාස දේපල ගිනි තියලා දැම්මා. එහෙම බලහත්කාරයෙන් එහෙම නැත්නම් භීෂණය හරහා යටපත් කරන්න හදපු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ ජනතාව සත්‍ය තේරුම් අරන් තියෙනවා. අරගලයේ හිටපු බොහෝ අම්මලා තාත්තලා, ඒ කියන්නේ ලක්කම්මලා ලක්තාත්තලා දැන් අද රිමාන්ඩ් සිරගත වෙලා යනවා. ඊයේත් මම දැක්කා එක ලක්කම්ම ගොඩ දාන්න ආපු චරිතයක් ඇප අරගෙන යනවා ත්‍රිරෝද රථේ නැගලා. ඉතින් මේ මෙරටේ හොරකම දූෂණේ වංචාවක් තියෙනවා කියලා රාජපක්ෂලා හොරකම් කරා කියලා මේ රටේ රාජපක්ෂලාගෙන් රට මුදව ගන්න ආපු කට්ටියගේ සෙල්ලම් තමයි ඊයේ පෙරේද අපි දැක්කේ. එක අම්මණ්ඩි කෙනෙක් එක කකුලට ලක්ෂ 15යි. එක කකුලට ලක්ෂ 15ක් අය කරපු අම්මණ්ඩි කෙනෙකුත් ඒ අතර හිටියා. මේගොල්ලෝ තමයි මේ රට ජාතිය ගොඩනගන්නව වීරවරු. හැබැයි ඒක නිසා බොරුව වේගෙන් පතුරවන්න පුළුවන්. සත්‍ය හැමින් හැමින් හරි යට උඩට එනවා. දැන් ජනතාව සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා. හම්බන්තොට දක්වා යන අධිවේගී මාර්ගයේ හදනකොට අද කට උල් කරලා ඇස් නටවලා කන් දික් කරලා කියන කට්ටිය කිව්වේ හම්බන්තොටින් ඇඹුල් තියල් ගේන්න එනවයි කියලා. මේ සිංහල අවුරුද්දේ අප්‍රේල් මාසේ 10 වෙනිදා ඉඳලා 16 වෙනකම් වාහන 575,000ක් ගිහිල්ලා තියෙනවා ඇඹුල් තියල් ගේන්න දක්ෂිණ අධිවේගී මාර්ගයේ. නිකන් නෙමෙයි මිලියන 195ක් RDA ටිකට් කඩන මල්ලිට ගෙවාගෙන තමයි මේ කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. මේ එදා කියපු බොරුව අද ජනතාව ඉස්සරහා රඟ දැක්වෙනකොට ඊයේ අපි දැක්කා උත්තර දෙන්න බැරුව එක මහත්තෙක් රූපවාහිනී විවාදෙන් නැගිටලා යනවා. අද මේ අය කියපු බොරුව ඇස්පනා අපිට ඉදිරිපත් වෙනවා. අර සයන්ස් රත්න කියලා මහත්තෙක් බදුල්ල පැත්තේ මේ වගේම කට හැඩ කරලා කිව්වා උමාවය ලීක් එකක් ගැන. අද ඒ මහත්තයාට ලීක් වෙලා අද ඒ මහත්තයා දතකට පුට්ටු වෙලා බලන් ඉන්නවා. මේ බොරු කියපුවා ඇත්ත වෙනකොට. සීගිරි ගලත් කඩලා තමයි පෝට් සිටිය හදන්න ගල් ගේන්න වෙනවා කියලා කිව්වේ අනුර කුමාර ශ්‍රීමතාණන්. හැබැයි සීගිරි ගලත් එහෙම තියෙනවා, පෝට් සිටිය පුරෝල ඉවරයි, මුං කියපු බොරු අතේපත් වෙලා තියෙනවා. දවසින් දවස මේ ව්‍යාජ තොරතුරු අරගෙන මෙරටේ ජනමතය වෙනස් කරපු දේශපාලන ව්‍යාපාර දවසින් දවස නිරුවත් වෙනවා. මේ නිරුවත් වීම හරහාම ජනතාවට අරගෙන ගිය මුසාබස නිසා මනස විකෘති කරගත්ත ජනතාව යම් ප්‍රමාණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ අපේ දේශප්‍රේමී කඳවුර අතහැරලා ගියා තිබුණා නම් ඒ ගිය පිරිස් වේගෙන් යලිත් අප කරා පැමිණෙමින් සිටිනවා. ඒ නිසා තමයි අපටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇති වුණේ අනිත් අය පාරවල් දිගේ මේ හීනි පටිතීරු පුරවල ජනතාව තමන්ගේ ශක්තිය පෙන්වන්න හදනකොට, එහෙම නැත්නම් මාලිමාව එක අතට එක මිඩට ගේන්න පුළුවන් උපරිමේ හැමතැනම අරගෙන ගියාට අපේ සෙනගට වැඩි සෙනගක් ගේන්න බැරි කමකට තමයි එක මිඩට එක අතකට හැමදාම එකතැනට ගෙනාපු සෙනග තැන් පහකට විසිරුවලා තියන්න හදන්නේ. ඉතින් එහෙමනම් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමී කඳවුරේ ශක්තිය අපි පෙන්වන්න අපටත් හැකි පමණින් මහා ජන සහභාගිත්වයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉතාම පැහැදිලිව අපි ආරාධනා කරනවා මේ රටේ කලහිගුණ ජන්න ජනතාවට, ගොවි කම්කරු ශිෂ්‍ය ප්‍රජාවට, වැඩ කරන පන්තියට එකතු වෙන්න. දේශප්‍රේමී මැයි දින රැලිය පැවැත්වන්නේ වෙන කොහෙවත් නෙමෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා මේ රටේ අසහාය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන කැම්බල් පිටියේ මැයි දින රැලියට දහස් ගණනින් ලක්ෂ ගණනින් එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මා නිහඬ වෙනවා.